ඉස්තියානුනි වෙන්ද වගේම අදත් ඊසිටෙක් ටීවී YouTube channel එකකින් මම අද ඔයගොල්ලන්ට ගෙනාවේ ඔයගොල්ලන්ගේ ඉගෙනීම් ක්‍රියාවලියේදී වැදගත් ඇප් එකක් වන Zoom map එක install කරගන්නයි ඒක ඒකට join වෙන්නයි කොහොමද කියලා කියලා දෙන්න. ඉතින් අපි වැඩි කතා නැතුව අපේ Zoom map එක install කරගන්න Google Chrome browser එක open කරගමු. ඔයගොල්ලන්ට පේනවා මම Google Chrome browser එක open කරගත්තා. අපි මෙතන type කරන්න ඕනේ Zoom app free download for PC කියන එක ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන download zoom කියන මෙතන එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනට ගියාම download දෙන්න. මම ඒක කලින්ම download කරගෙන තියෙනවා. ඒකින්ද අපි open කරගමු. මම zoom map එක open කරගන්න ඔයගොල්ලන්ට පේනවා. මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් තමයි මෙතනින් එන්නේ. අපිට Zoom එකට log වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් meeting password එකයි ID එකයි ගහලා. ඊගොල්ලෝ මේ විදිහට කොහොමද කරන්න කියලා. ඒක මේ විදිහට තමයි කරන්නේ. අපිට එන Zoom link එකේ meeting ID එක මේ විදිහට type කරගන්න ඕනේ. ඉලක්කම් 11ක ID එකක් එන්නේ. ඊට පස්සේ නම ගහලා ඔයගලන්ගේ audio එක on off කරගන්න පුළුවන් මෙතනින් හරිය ටික් කරලා. ඒ වගේම වීඩියෝ එක ඔන් ඔෆ් කරගන්න පුළුවන් මෙතන හරියට ටික් කරලා ඉතින් මෙතන ජොයින් දෙන්න. ජොයින් දීලා මෙතන පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. ඒ පාස්වර්ඩ් එක මේ විදිහට ඔයගොල්ලන්ගේ WhatsApp group එකට හරිය ආපු link එක තියෙන පාස්වර්ඩ් එක දෙන්න. ඊට පස්සේ ජොයින් මීටින් දෙන්න. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් දෙවෙනි ක්‍රමය. ඒකට අපිට මම කලින් මෙවා කරගත්ත link එකක් ඔයගොල්ලන්ට දාලා උදාහරණයක් විදිහට පෙන්නන්න. අදිසියරි අපිට එන ලින්ක් එකේ මේ විදිහට කරන්නේ ලේසිම ක්‍රමයක්. මේක අදිසියරි අපිට එන ලින්ක් එකේ මීටින් ID එකයි password එකයි මේ විදිහට දීලා නැත්නම් ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ ලින්ක් එකේ නම් තියෙනවා මීටින් ID එකයි password එකයි මේ විදිහට දීලා නැත්නම් අපිට මේ විදිහට ලින්ක් එකක් එන්නේ. ඒ ලින්ක් එක මේ විදිහට එකපාරක් ක්ලික් කරගන්න ඔයගොල්ලන්ට පේනවා. ඊට පස්සේ මෙතන open URL Zoom launcher කියලා එකක් වැටෙනවා. ඒක ක්ලික් කරන්න. පස්සේ මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් තමයි වැටෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ මේ විදිහට තමයි log වෙන්නේ එකට. ඊට පස්සේ කළු පාට screen එක අපේ teacher අපිව log කරගන්නවා. ඊට පස්සේ ඉතින් අපිට Zoom එකේ අපි ඉගෙනුම් වැඩ කරගෙන යන්න දීන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක බලලා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මගේ වීඩියෝ එක බලලා යාළුවන්ට share කරන්න, like කරන්න, ඒ වගේම subscribe කරන්න. තවත් දවසක හම්බ වෙන බලාපොරොත්තුෙන් අපි අදින් සමු ගන්නවා.